අපි මුලින්ම දැනගන්න කැමති මේ ජ්‍යොතිෂයට අනුව කෙනෙක් දුප්පත් වෙන්නත් කෙනෙක් පොහොසත් වෙන්නත් හේතු වෙන්නේ මොකක්ද? සමාජයේ අපි දකිනවා විවිධ ආකාරයේ මිනිසුන් ඉන්නවා. පොහොසත් මිනිස්සු ඉන්නවා, දුප්පත් මිනිස්සු ඉන්නවා. මේකට හේතුව මොකද්ද මේ ජ්‍යොතිෂයට අනුව? මේ කාලෙදි ඉතා වැදගත් ප්‍රශ්නයක් නේද? එතකොට මේ කෙනෙක් දුප්පත් වෙලා හරි පොහොසත් වෙලා හරි උපදින ඉරන්දි ඒ පුද්ගලයාගේ පෙර කරන ලද කුසල අකුසල කර්ම අනුව වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. එතකොට අපේ කේන්දරයේ තියෙනනේ දෙවෙනි කොටුව, පළවෙනි කොටුවට පස්සේ තියෙන දෙවෙනි කොටුව. මෙන්න මේ දෙවෙනි කොටුවෙන් තමයි කෙනෙක්ගේ මේ දුප්පත්කම පොහොසත්කම ගැන කියවෙන්නේ. එතකොට පෙර පින් ගොඩක් කරපු අය, පෙර ආත්ම භවයකදී භවයන් නිදී විශාල වශයෙන් දානාදී කුසල කර්ම කරපු අයට මේ භවයේදී ඒක අත්විඳින්න ලැබෙනවා. ධනයේ බලවත්, ධනයෙන් බලවත් වෙන පුද්ගලෙක් ඇරෙයිද. එතකොට මේ දෙවැන්නේ බලවත් ගායක ඉන්නවනම්, දෙවැන්නාධිපතිය බලවත් වෙලා ඉන්නවනම් ඔහු උපතින්ම ධනවතෙක්. උපතින්ම ධනවතෙක් කියන්නේ ධනවත් පවුලක උපත ලබනවා. මොකද ඒකට හේතුව යම් කිසි කෙනෙක් ප්‍රතිසන්දිය ලබන අවස්ථාවේදී තීරණය වෙනවා ඔහු මොන තැනකද ප්‍රතිසන්දිය ලබන්නේ කියලා. කර්මය අනුව. එතකොට බුදුදහම අනුවත් ජ්‍යොතිෂ අනුවත් දෙවෙනි කෙනෙක්ගේ ධනය ඇති වෙන්නේ කර්මය අනුව. එතකොට කර්මය ධනය ලබන්න කර්මය තියෙනවා නම් ඒ පුද්ගලයා ධනවත් පවුලක උපදිනවා. සමහර වෙලාවට ඔහුට ධනවත් පවුලක උපදින්න බැරි වුණත් ඔහුගේ කේන්දරයේ 11 වෙනාධිපතිය බලවත් වෙනවා නම්, ඒ කියන්නේ 11 වෙනි භාවයේ අයස්ථානයේ බලවත් නම් ඔහු උපතින් ධනවතෙක් නොවුවත් පසුව ඔහුට ධනයක් උපයා ගන්න හැකියාව ලැබෙනවා. නොයෙකුත් ක්‍රම වලින්, ආදායම් මාර්ග වලින් ඒ වගේ දේවල්. දැන් සත්‍යන්තමත් ඔබ කියන විදිහට මේ ධනවත් පවුලක උප්පත්තියක් ලබන්න නම් පෙර කුසලයේ කියන එක බලපෑමක් තියෙනවා කියලාද ඔබ කියන්නේ? අනිවාර්යයෙන්. එතකොට මේක පැහැදිලිව කේන්දරයේ තියෙනවා. එතකොට මේක සමහර වෙලාවට සමහර අයගේ දුර්වලයි. එවැනි අයට එහෙම සාරවත් ධනවත් පවුලක උපදින්න බෑ. දැන් අපි ඔය ලොකු ධනවතුන්ගේ කේන්දර නම් බැලුවොත් ඒගොල්ලන් එක්ක දෙවැන්න බලවත් වෙලා, එක්ක 11 වෙන බලවත් වෙලා. හැබැයි මේ හැම දෙයකටම ධම්මික තියෙන්න ඕනේ පෙර පිනක්. එතකොට කේන්දරේ පස්වෙනි කොටුවෙන් තමයි පෙර පින ගැන කියවෙන්නේ. එතකොට පෙර පින තියෙනවා නම් ධනවතෙක් වෙලා උපදින්න පුළුවන්. හැබැයි සමහර අවස්ථාවලදී යම් යම් පුද්ගලයන්ගේ කේන්දරවල මේ භාව දුර්වල වීම නිසා, මේ භාවාධිපතිය දුර්වල වීම නිසා එහෙම පෙර පිනක් තිබුණත් ඒක තමන්ට ගන්න බැරුව යනවා. අන්න ඒ අවස්ථාවලදී අපිට පුළුවන් එයාගේ බලය වැඩි කරලා ඒ ඔහුට ලැබෙන්න තියෙන නියම ධන සම්පත්තිය ලබා දෙන්න. ඒ කියන්නේ ජ්‍යොතිෂයට අනුව ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. එහෙම ගොඩාක් කරපු අය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කේන්දරවල යම් අඩුපාඩුවක් නිසා, ගහින්ගේ පීඩාවක් නිසා එහෙම වෙලා තියෙන නම් අපිට පුළුවන් ඒක හොයලා බලලා ඒ පුද්ගලයාට ඒ ධන වාසනාව ලබලා දෙන්න. හොඳයි. නිල්මිනී මහත්මිය ඉන්නවා රත්නපුරෙන්. ආයුබෝවන් සුබ දැසනක් ඔබතුමීට. ආයුබෝවන්. නිර්මිනි මහත්මිය අපිට කියන්න මේ උපන් ගලාව මොකක්ද කියලා ඔබ දවසේ මේ පලාපල දැනගන්න බලාපොරොත්තු වෙන කෙනාගේ 1992 හොඳයි අප්‍රේල් මාසේ 16 අප්‍රේල් 16 උපන් වෙලාව මාසේ පැහැදිලි අප්‍රේල් 16 උදේ 9:28 අප්‍රේල් 16 කිව්වේ අප්‍රේල් 16 අප්‍රේල් 16 උදේ 9:28 කොහෙද උපදුනේ රත්නපුරේ මේ කාගෙද මේ කේන්දරේ පුතා සිංහලක් නේද? ඔව්. ආයි පාරක් උපන්දිනේ කියන්න පොඩ්ඩක්. 1992 ඔව්. අප්‍රේල් මාසේ ඔව්. 16 වෙනිදා ඔව් ඔව්. උපන් වෙලා මේ ඉතින් ඔව්. ගුසමලක් නේද? ඔව්. හරි. මොකක්ද දැනගන්න ඕනේ? පුතාගේ විවාහය ගැන දැනගන්න ඕනේ. ඔව්. මෙයාගේ විවාහය ගැන කතා කරද්දී හත්වැන්නාධිපති කුජ ග්‍රහයා ඉන්නේ කුම්භ රාශියේ. මේ කුජ අසුබයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා විවාහයට බාධකයක් තියෙනවා. ඊළඟට විවාහයේ පෝෂණය ගැන කියන ස්ථානයේ අධිපති ගුරු ග්‍රහයත් පීඩාවට පත් වෙලා ඉන්න. ඒක නිසා විවාහයේ බාධක ප්‍රමාද ඇති වෙනවා. විශේෂයෙන්ම රාහු අටවැන්නේ ඉන්න නිසා විවාහයක් සිදුවුවත් එහි යම් නම් අඩුපාඩු දුර්වලතා ඇතිවීමේ ඉඩකඩකුත් තියෙනවා. මෙන්න මේ தત્ත්වය වෙනස් කරගන්න පුළුවන්. ඊටමත් හොඳින් මෙයාගේ කේන්දරේ පරීක්ෂා කරලා මේ දෝෂය ඉවත් කරගන්න පුළුවන්. එතකොට නිසි කලට සුදුසු විවාහයක් කරගන්න ඉඩකඩ තියෙනවා. මේකට මම ප්‍රතික්‍රමයක් කියනවා. මෙයාට දාන්න පච්චගලකුයි කාකනිල් ගලකුයි අල්ලලා මුද්දක්. පච්චගලකුයි කාකනිල් ගලකුයි. හොඳයි. මම හිතන්නේ මේ නිර්මල මහත්මියට පැහැදිලි වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඒ රන්දි අපි ඊළඟ ප්‍රශ්නයට යමු. එතකොට අපි සඳහන් කරොත් සම්මත දැන් ඔබතුමා සඳහන් කරා පෙර පින් අනුව තමයි ධනවත් පවුලක උපත්ති ලැබන්නේ කියලා. අපි කතා කරොත් දැන් පෙර පින් අඩු වෙන්න ඕනේ නැහනම් දුප්පත් වෙන්න නේද? අපි කතා කරොත් දැන් අපි දුප්පත් කෙනෙක් කොහොමද ධනවත් විදියට පත් වෙන්නේ? ධනවත් වෙන්නේ කොහොමද කියන එක ගැන අපි පැහැදිලි කරමු. ඔව්. දැන් යම් හේතුවක් නිසා කෙනෙකුගේ කර්මය අනුව ඔහුට භාවමය වශයෙන් යම් යම් දුර්වලතා ඇති වෙනවා. අපි හිතමුකෝ දැන් දෙවෙනි භාවයෙන් කියවෙන්නේ ධනය ගැන විතරක් නෙමෙයි. දෙවෙනි භාවයෙන් මේ අපේ ඇස්වල පෙනීම ගැන පවා කියවෙනවා. කන්වල ඇසීම ගැන පවා කියවෙනවා. අපේ මේ මුහුණ ආශ්‍රිත ප්‍රදේශය ගැන කියනවා. දැන් යම් කිසි කෙනෙක්ගේ වෙන කර්මයක් හේතු කොටගෙන
ඔය භාවය දුර්වල වෙන්න පුළුවන් අපි හිතමුකෝ එයාට කන් ඇසීමේ අඩුපාඩුවක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මුහුණේ මොකක් හරි විරූපී බවක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. අන්න ඒ අවස්ථාවේදී ඔහුගේ දෙවෙනි භාවය දුර්වල වෙනවා. ඒකට හේතු වෙන්නේ ඔහු ධනය සම්බන්ධයෙන් කරලා තියෙන ඒ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඔහු ඊට වඩා වෙනස් ආකාරයක කර්මයක් ඔහුගේ මූණ සම්බන්ධයෙන් කරලා තියෙනවා. ඒතකොට මුහුණේ විරූපී බවක් ලපකැලැල් හෝ එවැනි තත්ත්වයක් ඇති කරන්න හේතුන කර්මය නිසා ඔහුට අර ලැබෙන්න තියෙන ප්‍රධානම දේ අහිමි වෙලා යනවා ධනය. අන්න එවැනි අවස්ථාවලදී අපට අදාළ ග්‍රහයින්ගේ බලය වෙනස් කිරීම තුළින් ඔහුට ධනය ලැබීමේ මාර්ගය උදා කර දෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ලැබීම් වලට කෙනෙක්ගේ ලැබීම් ගැන කියවෙන 11 වෙනි අයස්ථානේ. දැන් අපිට ලැබෙන සියලුම දේවල් රැකියාවෙන් ලැබෙන ආදායම්, ව්‍යාපාර වලින් ලැබෙන ආදායම්, එතකොට වෙනත් ක්‍රම වලින් ලැබෙන ආදායම්, විදේශ රට වලින් ලැබෙන ඔය හැම දෙයක්ම කියවෙන්නේ 11 වෙනි. දැන් 11 වෙනි කියවෙන්නේ ඕක විතරක් නෙමෙයි. 11 වෙනි කියවෙනවා තමන්ගේ වැඩිමහල් සහෝදරයා ගැන. දැන් වැඩිමහල් සහෝදරයෙකුට පීඩාවක් තියෙන කෙනෙක්ගේ 11 වෙනි පීඩා වෙන්න පුළුවන්. නමුත් ඔහුට ඇත්තටම ලැබීමේ වාසනාවක් තියෙනවා. නමුත් අර හේතුව නිසා අර තත්ත්වය යටපත් වෙනවා. අන්න ඒවස්සාවදී වැඩිමහල් සහෝදරයින් සම්බන්ධ කාරණයට හානියක් නොවෙන්න ඔහුගේ ආදායම් තත්ත්වය වැඩි කරගත හැකි ගහින්ගේ බලතුලනය අපිට කරන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී ලැබීමේ වාසනාව ඔහුට අදා කරලා දෙන්න පුළුවන් කේන්දරයට. හොඳයි සරච්චන්ද මහත්මයා, මේ ජනනි මහත්මිය ඉන්නවා බදුරුලියෙන්. ආයිබෝන් සුබෝදසනක්. ජනනි මහත්මයා ආයිබෝන් සුබෝදසනක්. ආයිබෝන් මහත්මයා. ආයිබෝන්. ඔබ තුමිය බලාපොරොත්තු වෙන කෙනාගේ උපන් දිනය අපිට කියන්න පැහැදිලිවද? 1996යි. හරි. 7යි 3. 7 වෙනි මාසේ 30 වෙනිදා. උදේ 10යි 10ට. උදේ 10යි 10ට. කොහෙද ඉපදුනේ? කලුතර නාමද රෝහලේ. කලුතර. හොඳයි. මේ කාගෙද මේ කේන්දරේ? දුවගේ. සිංහලක් නේද දුව? නෑ කන්‍යාවක් නේ. මට උපන් දිනේ වෙලාව ආයෙ පාරක් කියන්න නැතව තව. 96 7යි 30. 7යි 30. උදේ 10යි 10ට. 10යි 10ට. මෙහෙමයි. දැන් මෙයා ඉපදින්නේ සිංහලක් නේ. හරිද? සිංහලක්ණෙන් ඉපදුනාට මෙයා ඉපදෙන්නේ සිංහලක්ණේ අවසාන අංශකේ. එතකොට මෙයා මේ ගෑනු ළමෙක් නිසා මේක හදපු කෙනා හිතනවා මෙයා ගෑනු ළමෙක් නිසා මේ සිංහලක්ණේ වෙන්න බෑ, සිංහලක්ණේ දරුණ වංශකේ වෙන්න බෑ. ඒක නිසා මෙයා ස්ත්‍රියක් නිසා මේක හදන්න ඕනේ කන්‍යාවට කියලා. එතකොට ලක්ණෙත් වෙනස් වෙනවා. ඕක සමහර විට මේ ලංකාවේ කේන්ද්රවල තියෙන ලොකු ප්‍රශ්නයක්. මේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව කේන්ද්‍ර වෙනස් ලක්ණ වෙනස් කරන්න ගිහලා පලාපලක් වරද්දා ගන්නවා. දැන් ඔබගේ දුවගේ කේන්දරේ වැරදි. හරිද? මේ වෙලාව 10යි 10යි ඉපදුනා නම්. හරි? ඒක නිසා හරි කේන්දරයක් හදාගන්න ඉස්සෙල්ලාම. දැන් මොකද්ද ප්‍රශ්නේ කියන්නකෝ, මම ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඔව් මට දුවගේ විවාහය ගැන තමයි මහත්මයා දැන් දන්නවන්නේ. ඔව්. මේ දුවගේ හත්වැන්නාධිපති සෙනසුරු ගහයා කේතුගෙන් පීඩා වෙලා ඉන්නවා. කේතුගෙන් පීඩා වෙන එක එච්චර හොඳ නෑ. අනිත් එක මෙයාගේ ලග්නාධිපතියා ඉන්නේ 11 වෙනි. මේ කරුණු දෙකම මෙයාගේ විවාහයට බාධකයි. ඒක නිසා ඒ වගේම මේ දුවට යම් කිසි ආකාරයක දෝෂයක් තියෙනවා, අමනුෂ්‍ය දෝෂයක් වගේ දෙයක්. ඒකෙනුත් පීඩාවක් ඇති වෙනවා. ඒ පීඩාව නිසාත් විවාහය කරගන්න අපහසුතාවයකට පත් වෙනවා. පුළුවන් ඔබ කොහෙද ඉන්නේ? අපි බස්සලේ කලුතර දිස්ත්‍රික්කේ. හරි. ඔබ කලුතර ඉන්නවා නම් මගේ කාර්යාලයට ඇවිල්ලා මේ දුවගේ ඕරා පරීක්ෂණයක් කරගන්න. අමනුෂ්‍ය බලපෑමක් එහෙම තියෙනවා නම් ඒ ඕරා පරීක්ෂණයේදී අඳුරගෙන ඒක ඉවත් කරන්න පුළුවන්. ඊට අමතරව මම මැනික් ප්‍රතිකාරයක් කියනනම් මේ ග්‍රහපලේ වෙනස් කරගන්න මේකට දාන්න පත්මරාග කියලා ගලක් තියෙනවා. ඒකේ මුද්දක් හදලා දාන්න. මේක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මීට අමතරව තවත් කළ යුතු දෑ කීපයක් තියෙනවා. වැඩසටහනෙදී කීම අපහසු නිසා ඔබ පෞද්ගලිකව මාව සම්බන්ධ කරගන්න. ඒ විතර මම උපදෙස් දෙන්නම්. ඒ වගේම ධම්මික අපිට තියෙන පුළුවන් සැඟවුණු ධනයෝග. ඔයාලට තියෙන පුළුවන් ධම්මික. අපි අහලා දැනගමු මේ සැඟවුණු ධනයෝග කොහොමද අපි ඉස්මතු කරගන්නේ කියලා. ඔයාලා දැන් මේ සැඟවුණු ධනයෝග කියපුවාම අපිට ලැබෙන්න තියෙන ධනයක් තියෙනවා. නමුත් ඒක අපිට ලබා ගන්න ක්‍රමයේ දන්නේ අපි. ඒතකොට කේන්දරයේ තියෙන ධනයෝග. ඒ ධනයෝග වැහිලා තියෙනවා වෙන පාවිග්‍රහයන් නිසා. එතකොට Tamanට ලැබෙන්න තියෙන දේ ලැබෙන්නේ නැතු වෙනවා. දැන් උදාහරණයක් හැටියට කේන්දරයේ අටවැන්නේ තමයි කියවෙන්නේ අන්සතු ධනය ගැන. අනුන්ගෙන් ලැබෙන ධනය ගැන. අනුන්ගෙන් ලැබෙන ධනය ලැබෙන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් ලොතරැයි දිනුම් වලින් වැදෙන්න පුළුවන්. අනිත් එක විවාහයෙන් ලැබෙන්න පුළුවන්. අනිත් එක ওই තෑගි ඔප්පු වගේ දේවල් තියෙනවා. කෙනෙක් විසින් තෑගි කරන දේවල්. එහෙම දේවල් ලැබෙන්නත් පුළුවන්. දැන් කෙනෙක්ගේ කේන්දරයක මේ අටවැන්නාධිපතිය බලවත් නම් මේ වගේ දේවල් ලැබෙන්න පුළුවන්. එතකොට අටවැන්නාධිපතිය බලවත් කියන්නේ අටවැන්නාධිපතිය අසුභ ග්‍රහය. එතකොට අසුභ ග්‍රහයාගේ බලය ඇති කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. විපරීත යෝග, පරිවර්තන යෝග වගේ දේවල්. එතකොට මේක හරියට දන්න කෙනෙකුට මේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට සැඟවුණු ධන යෝගයක් වුණත් ඉස්මතු කරගන්න ජ්‍යොතිෂය තමයි භාවිත කරන්න පුළුවන් හොඳම ක්‍රමය. අපිට එක්ක දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා. පැතුම් මහත්මයා ඉන්නවා හලාවතින්. ආයිබෝන් සුබෝදසනක්. ආයිබෝන් සුබෝදසනක්.
කතු මහත්මා ඔව් අපි කැමති ඔබ දැන් වෙලාව බලා ගන්න කැමති කෙනාගේ උපන් දිනය පැහැදිලිව සඳහන් කරනවා නම් 1982 ඔව් 9:14 9:14 උපන් වෙලාව කොහොමද පැතුම් මහත්මයා උපන් වෙලාව හවස 3:10 3:10ට කොහෙද ඉපදුනේ ඉපදුනේ කොහෙදද පැතුම් මහත්මයා අලාවත ඔව් මේ මහතේ කේන්දරේද මේක ඔබ මකර ලග්නේද? මකර ලග්නේ ඔව්. ඔව්. මොකද්ද මහත්තයා දැනගන්න ඕන? ඉතිරියේ කොහමද? ඔව්. ඔබගේ ලග්නාධිපති සෙනසුරු ගහය නම වෙන්නේ භාග්‍යස්ථානෙ ඉන්නවා. මේ සෙනසුරු ඉන්නේ බුදත් එක්ක. බුද කියන්නේ කේන්දරේ නමේ අධිපතියා. ඒක නිසා ඔබට ඉතාමත් හොඳ දියුණුවක් ඇති කරගන්න පුළුවන් පුද්ගලෙක්. ඔබ දැනට ගත කරමින් ඉන්නේ සිකුරුගේ මහදසාව. ඉතාමත් හොඳ කාලයක්. ඔබට විදේශගත වෙන්න පුළුවන් නම් ඔබගේ දියුණුව මීට වඩා සාර්ථක වේවි. ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබට ඒ ව්‍යාපාරයේ තවදුරටත් දියුණු කරගන්න ලැබෙයි. මේ දෙකෙන් එකකින් ඔබට මොකක් හරි ක්‍රමයකින් දියුණු වෙන්න පුළුවන්. 2026 වෙනකන් මේ දශාව තීරණ. හැබැයි 26 දී ලබනවා රවි. රවි කියන්නේ කේන්ද්‍රයේ අසුභ ග්‍රහය. අටාධිපතිය. මේ අටාධිපතිය ඔබගේ කේන්ද්‍රයේ ටිකක් දුර්වල තත්ත්වයක ඉන්න නිසා ඒ කාලෙදී ඔබට යම් පසුබෑමකට ලක් වෙන්න වෙනවා. නමුත් ඔබ දැන් කරන දේ අනුව ඔබට ඒ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්. මේකට මම ඔබට පිළියමක් කියන්නම් ඔබගේ தත්ත්වය උසස් කරගන්න දියුණු වෙන්න ඔබගේ යෝගකාරක සිකුරු සහ බුද බලවත් කරගන්න සුදු නිල් සහ පච්ච කියන ගල් දෙකක් අල්ලපු මුද්දක් හදලා දාන්න. මොකද මමට සුදු නිල් සහ පච්ච. ඔබට වැඩිදුර විස්තර අවශ්‍ය නම් මගේ කාර්යාලයට එපතුමක් දීලා මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. හොඳයි මම දැනට පැතුම් මාත්මට පැහැදිලි වෙන්නේ නැති අපේ ඉදිරියේදී දුරකථන අංකයන් ඔබට සදාහන් කරන්නම් වැඩසටහන අවසන් වන්නට පෙර මේ දැන් මේ සරච්චන්ද මාත්මෙන් විශ්ව ශක්තිය සම්බන්ධ කරගෙනමින් මේ ධනයෝග උදා කරගන්න පුළුවන් කමක් තිබෙනවද එහෙමනම් ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ විශ්ව ශක්තියට අනුව ධම්මික ධනය කියන්නේ සංඛ්‍යාතයක් මේ සංඛ්‍යාතයේ දුර්වල වීම නිසා තමයි ධනෙ නොලැබෙන්නේ දැන් ධනෙ තියෙන කෙනෙකුට පවා සංඛ්‍යාතයේ දුර්වල නම් ඒ ධනෙන් ප්‍රයෝජනයක් නැතු වෙනවා එතකොට විශ්ව ශක්තියේදී තියෙනවා චක්‍රහතක් මේ චක්‍ර හතෙන් චක්‍ර දෙකක් කෙලින්ම ධනයට බලපානවා. ඒක නිසා කෙනෙක්ගේ මේ චක්‍ර දුර්වල වීම නිසා ධනය හීන කරනවා. ඒ වගේම මේ චක්‍ර බලවත් කර ගැනීමෙන් ධන සංඛ්‍යාතයන් වැඩි කර ගැනීම තුළ කෙනෙකුට ධනෙ ලබා ගති මාර්ග උදා කරනවා. ඒ වගේම ධනාත්මක සිතුවිලි ඉතා වැදගත් විශ්ව ආකර්ෂණ නීතිය අනුව කෙනෙකුට ධනාත්මක සිතුවිලි වලින් ධනෙ ළඟා කරගන්නත් පුළුවන්. ඒ ක්‍රමවේදය අනුව ධනෙ ළඟා කරගැනීමේ විශ්ව ශක්තිය අනුව කරගන්න පුළුවන් කියලා අනිවාර්යෙන් පුළුවන්. දැන් ඔය Hindu ක්‍රමවේදය අනුව ධනලක්ෂ්මී හරහා තමයි ධනෙ ලබන්නේ. ඒගොල්ලෝ නිතරම ධනලක්ෂ්මීගෙන් සෝස්ත්‍ර ගායනා කරන ඒ වගේ දේවල්. ඒගොල්ලන්ට බොහොම එකෙන් යහපතක් උදා වෙනවා. මොකද අර ධනාත්මක පරිසරයක් ඔවුන්ගේ සිත් තුළ සහ පරිසරය තුළ ඇති කරන නිසා. ඒ වගේම අපි කතා කරද්දී අපි හැම කෙනෙක්ටම ඕරා එකක් තියෙනවා. ඕරාවක් තියෙනවා. මේ ඕරාවේ තියෙන වෙනස්කම් අනුව අපිට තියෙන ධන යෝග ඒ වගේම අපේ පැවැත්මේ තියෙන හොඳ නරක බව තීරණය වෙනවා. අපි කතා කරුත් මේ ඕරාව බලවත් කරගෙන අපි කොහොමද ධනය මුදල් අපිට ආකර්ෂණය කරගන්නේ? එරන්දි මේ ඕරාව කියන්නේ අපේ ශරීරයේ වටේ තියෙන ශක්ති ශරීරයක්. රශ්මි වලල්ලක්. මේක අපි සෑම කෙනෙකුට කරන අපි ගාව ඕරා ස්කෑන් තියෙන ඕන කෙනෙකුට ඇවිල්ලා බලා ගන්න පුළුවන්. මේ ඕරා එකේ තියෙනවා චක්‍ර හතක්. මේ චක්‍ර හතෙන් එක චක්‍රයක් ඇවිල්ලා ධනය සම්බන්ධව අනිත් චක්‍රය ඇවිල්ලා පෞල් ජීවිතයේ විවාහ කටයුතු සහ ලිංගිකත්වයේ සම්බන්ධ අනිත් චක්‍රය තමන්ගේ රැකියාව ආත්ම විශ්වාසය සම්බන්ධ අනිත් චක්‍රය තමන්ගේ හදවත සම්බන්ධ ඒ කියන්නේ සමාජයේ ආශ්‍රය සම්බන්ධ අනිත් චක්‍රය තමන්ගේ කතාව සම්බන්ධ අනිත් චක්‍රය තමන්ගේ අධ්‍යාපනයේ දැනුම බුද්ධිය සම්බන්ධ අනිත් එක තමන්ගේ ආධ්‍යාත්මික චක්‍රය මෙන්න මේ චක්‍රහත යම්කිසි කෙනෙක්ගේ හොඳට සමානුපාතව බලවත් වෙලා තියෙනවා ඔහුට ධනෙ නෙමෙයි ඕනම දෙයක් ලබන්න පුළුවන් දැන් බුද්ධිය අඩු බුද්ධි හීන කෙනෙක්ගේ පවා මේ චක්‍ර බලවත් වීම තුළ ඒ කියන්නේ විශේෂයෙන්ම මේ දෙවෙනි ඇස බලවත් වීම තුළ මේ ආඥා චක්‍රයේ බලවත් වීම තුළ ඔහුට බලවත් මතක ශක්තියක් දැනුමක් බුද්ධියක් ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඕරා එක කියන්නේ ගොඩක් දේවල් කරගන්න පුළුවන් දෙයක්. තමන්ගේ ඕරා එක බලවත් කරගැනීමෙන් තුළ තමන්ගේ ජීවිතේ බොහොම සාර්ථක කරගන්න පුළුවන්. හොඳයි සරච්චන්ද මහත්මයා මුණ ගැහෙන්නට සහ ඔහුගේ සේවාවන් ලබා ගන්නට හැකි දුරකථන අංකයන් පිළිබඳව අපි මතක් කරන්නම්. භව කේන්දර පරීක්ෂාව සමග සියලු ජ්‍යොතිෂ සේවාවන් ඔන්ලයින් කේන්දර පරීක්ෂාව ඕරා ස්කෑන් මගින් ඔබේ ශරීරයේ ඕරාව පරීක්ෂා කිරීම රේකී සහ ප්‍රාණික හීලින් ඇතුළු විශ්ව ශක්ති ප්‍රතිකාර හසුව කිරීම මෝහනය කිරීම මගින් කරන මානසික හා කායික සුව කිරීම සදස් ඕරා සහ ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථාන
හයසය හැටසී දෙවැනි සුභූති අතුරු මාවත සුභූතිපුර බත්තරමුල්ල සෙනසුරාදා සහ බ්‍රහස්පතින් දකින දිනවල එතුමා මුණ ගැහෙන්න පුළුවන්. ඒකම ශාකා කුරුණෑගල සිකුරාදා සහ ඉරිදා කියන දින ගම්පහ බදාදා දවස් සහ ගාල්ල සඳුදා කියන දිනවල සරච්චන්ද මහත්මයා මුණ ගැහෙන්න පුළුවන්. අපි දුරකථන අංකයන් සඳහන් කරන්නම්. 0716-128-201 කියන දුරකථන අංකයන් ඔසේ එතුමන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් සරච්චන්ද මහත්මයා බොහොම ස්තුතියි අද උදෑසනින්ම සුවදිවියංග හරවත දවසේදී ගත සිට සුවපත් කරන්න මේ කටයුත්තත් සමඟ සම්බන්ධ වුණා. ආයුබෝවන් සුබ දවසක්.